ජීවිතයක් හිතක් හදනවා කියන එක ලෙහෙසි පහසු නෑ. ආකල්ප සම්පත්තියෙන් සම්මා දිට්ඨියෙන්මයි ඒ මනස සකස් කරන්න පුළුවන්. පුංචි කාලේ ඉඳන්ම අර සත්පුරුෂ ඇසුර ඕන. සද්ධර්ම ශ්‍රවණිය ලැබෙනවා එතකොට. සත්පුරුෂ ඇසුර නැත්තම් කොහෙන්ද සද්ධර්ම ශ්‍රවණියක් ඔබ කල්පනා කරන්න. මේ බණ ටිකත් සත්පුරුෂ ඇසුර නිසා. මේ සත්පුරුෂ ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් පින්වතුනි ඔබේ පැත්තෙන් ඔබ කරුණු දෙකක මනාව පිහිටනවා. ඇසු ධර්මයේ මනාව විමසා දැනගන්නට නියෝනිසෝ මනසිකාර්ය පිහිටන අතර ඒ අහපු බණ ජීවිතේට ගලප ගන්න සංසාරේ ගෙවුවා. කර්ම කොච්චර සිද්ධ වුණාද? ඉපදීමේ වාර කීයද? අනන්තයි. අනන්ත කියන්නේ ගණන පතයක් නේ, අප්‍රමාණයි කියන එක. උපමා කරනවා නම් මහ පොළවේ වැලිකට, ජල සාගරයේ වතුර බින්දු, එහෙමනේ උපමා කරන්න තියෙන. ඊට වඩා මොනවට උපමා? අහසේ තරුකැට. ඒ මොකකට උපමා කළත් උපමා කරන වස්තුව ස්වල්පයි. මේ සසරේ උප්පත්ති වාර, මරණ වාර අනන්තයි. පිළිගන්න කෙනෙකුට ප්‍රඥාව නැත්තම් හැකියාවක් නැති වෙන්න පුළුවන්. මේ උදේ කාපු දේ හවස වෙනකොට අමතක වෙන, උදේ ගිය ගමන හවස වෙනකොට අමතක වෙන, උදේ මුණ ගැහිච්ච ගමන හවස වෙනකොට අමතක වෙන, මේ පැයකට දෙකකට කලින් කියපු වචනේ අමතක වෙන, මනසක් සහිත පුද්ගලයාට සසරක් වගේ දුර ඉතිහාසයක් කොහොම දකින්නද? මෙහෙම කියා දෙනකොටවත් මිනිහා දක්ෂ වෙන්නට ඕන කීකරුව සුවචව බුදු කෙනෙකුගේ බණ නේද මේ භික්ෂුව දේශනා කරන්නේ. ආන්නේ මිතන්ට ඕන. ලෝතුරා බුදු කෙනෙක් වදාළ ධර්මයක් නම් භික්ෂුව දේශනා කරන්නේ. ඒ ධර්මය මම පිළිගන්නට ඕන. ඒ ධර්මය පිළිගන්න තරම් මම දක්ෂ වෙන්න ඕන. මේ ලෝකින බුද්ධිමත් මිනිස්සු කල්පනා කරන්නේ නැහැ මෙලොව සැපත ගැන පමණක්. බුද්ධිමත් මිනිස්සු කල්පනා කරන මරණින් පස්සේ උපතක් තිබුණොත් යන තැන හොඳ කරගන්නටත් ඕන. මරණින් මත්තේ උපතක් නැත්තම් මෙතනින් ඔක්කොම අහවර වෙලා යනවා නම් එහෙනම් ඉතින් ප්‍රශ්නයක් ඇත්තේම නැහැ. බැරි වෙලාවක් තිබුණොත් ඒ නිසා අපි පින් කරලා තියාගන්න ඕනේ කියලා අන්න එහෙමත් මේ ලෝකේ බුද්ධිමත් මිනිස්සු සම්මා දිට්ඨියට එනවා. ඉතින් ඇත්තටම ශ්‍රද්ධාව තියෙන කෙනෙකුට නම් එහෙම හිතන්ට උවමනා නැහැ. බුදුරජාණන් වහන්සේ ගැන අපිට කිසිම ඒ අමා ධර්මයේ ගැන කිසිම තැනක සැක සංකාවක් නැහැ. ඒ භාග්‍යවතුන් වහන්සේ නිසැකයි සියලු කෙලසුන්ගෙන් අත මිදී සැනසුණා. ආයේ සැකයක් නැහැ. මොකද මේ වගේ පිවිතුරු පිරිසුදු දහමක් කෙලෙස් සහිත මිනිහෙකුට දේශනා කරනවත් තබා එක හතර පද ගාථාවක්වත් කියන්න බෑ. සබ් විරාගී භව නික්ලේශී භව පරම සත්‍ය. ඒ විරාගී භවෙන් නික්ලේශී භවෙන් බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. මේ ධර්මයේ තථාගත හදවතේ පහළ වුණේම තථාගත හදවත අමල නිමල විරාගී කරවමින්. සැකයක් නැහැ ඒ ගැන. කිසිම සැකයක් නැහැ. ශ්‍රද්ධාව තියෙන මනුස්සයාට සැක සංකා මොකුත් නැහැ. ශ්‍රද්ධාව කියන්නේ අන්ධ භක්තියකින්, එහෙම නැත්නම් මිත්‍යා අදිමෝක්ෂයකින්, අන්‍ය ආගමික පිරිස් අදහනුව වගේ ඇදහිල්ලකින්, භයපක්ෂපාති භක්තියකින් යන ගමනක් නෙමෙයි. අවබෝධයෙන් බුදුගුණ දැනගෙන, ශාස්ත්‍රෝ ධර්මය දැනගෙන, නුවණින් විමසලා, ඕනම කෙනෙකුට නුවණ තියෙනවන යම් තරමක හෝ මේ තථාගත ධර්මයෙන් සූත්‍ර පරයායන් දෙක තුනක් ඇහෙද්දී, විනය පරයායන් දෙක තුනක් ඇහෙද්දී, අභිධර්ම පරයායන් ඇහෙද්දී ඔහුට කල්පනාවට ගන්න පුළුවනි මොකක්ද මේ දහම? මෙහෙම පිරිපිවිතුරු දහමක්. හිත ගැන කියා දෙනවා, චෛතසික ගැන කියා දෙනවා, චිත්ත විභාගය, චෛතසික විභාගය, රූප විභාගය, ඊළඟට නාම රූප පරම්පරා පිළිබඳව බොහෝම විශ්ලේෂණාත්මක, ඉතා ගැඹුරින් වරක ඉතාම සරලව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මෙහි උදාහමක් වදාළ බුදුරජාණන් වහන්සේ නිසැකයි පිවිතුරු හිතක් තියෙනවා එහෙනම් අරහං.